ප්‍රමිතියෙන් යුතු දේ තෝරගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන් කියා විශ්වාසනීය දැක්ම. රංජන් රාමනායක මන්ත්‍රීතුමා අත්අඩංගුවට ගන්න කටයුතු කරේ පොලිසිය අධිකරණයේ නියෝගයක් අරගෙන. ඒ නිසා මේ ආණ්ඩුව මැදිහත් වෙලා කටයුතු කරා නම් එතුමාට ඊයේ දවසේ එළියට එන්න හම් වෙන්නේ නැහැ. පහුගිය ආණ්ඩුව අත්අඩංගුවට ගත්තාම මාස 3-4ක්වත් ඒ අපේ මන්ත්‍රීතුමා තියාගෙන හිටියා. ඒ නිසා අපි ඇඟිලි ගැහුවේ නැහැ කියන කාරණාව මේ පහුගිය දවස්වල ගත්තේ 3 දිනාගෙම පේනවා. මොකද ඇඟිලි ගැහුවා නම් අපි එළියට එන්න තියන්නේ නැහැ නේ. ඒ නිසා ගුරු චෝදනාවක් හරි දානවා. පහුගිය ආණ්ඩුව කරේ බොරු චෝදනා පටවල අපේ මන්ත්‍රීව ඇතුලෙන් තිබ්බා. ඒ නිසා ආණ්ඩුව මැදිහත් වුණේ නැහැ කියන එක මුළු රටම අද දැනගන්න ඕනේ. මොකද ඒ අරන් ගිය ගමන් එළියට එනවා නම් ආණ්ඩුව මැදිහත් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මොනම අවස්ථාවකවත් නීති අතට අරන් කටයුතු කරන රජයක් නෙමෙයි. හැබැයි අපි කියනවා මේ රටේ පොලිසියට මේ ලොකු කට්ටියක් ඉන්නවා. වංචා දූෂණ වලට සම්බන්ධ වෙලා අපි ගිහිල්ලා පැමිණිලි කරපු අය අල්ලස්සා දූෂණ කොමිෂන් එකට. අන්න ඒකෙම මේ වැඩේ පටන් ගන්නවා නම් හොඳයි. ඒක නිසා මේ ජනතාව හිතනවා සිල්වර් රෑඩ ආණ්ඩුව කරනවා කියලා. ආණ්ඩුව සිල්වර් රෑඩ කිසිම හේතුවක් නිසාවත් කරන්නේ නැහැ. ඒ නිසා අපි මේකට කිසිම මැදිහත් වීමක් නැහැ. හැබැයි කාරු හරි පුංචි වැරද්දක් හරි කරා නම් ඒකට පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන එක සාධාරණයි. මම පොලිසියට වැරද්දක් කියන්නේ නැහැ. මොකද වැරද්දක් කළා තියෙනවා නම් ඒ වැරද්දට කාරෝගේ අත්අඩංගුවට ගන්න එක දැන් සාමාන්‍ය මිනිස්සේ පාර ගියත් අත්අඩංගුවට ගන්නවානේ. එහෙනම් මේ රටේ මන්ත්‍රීවරයරටත් එකහස් නීතිය කටයුතු කරන්න ඕනේ. මම හිතන්නේ රංජන් රාමනායක මහත්තයා පහුගිය දවස්වල සජිත් ප්‍රේමදාස මහත්තයා පරද්දන්න කටයුතු කරා කියලා එක එක්සත් ජාතිපක්ෂයෙන් කියනවා. එතුමා කරුණාතර මහා සංග්‍රහයට අපහාස කරා කියලා. ඒ නිසා එතුමාට නාම යෝජනා දෙන්න එපා කිව්වා. ඒක නිසා එතුමාගේ ගේ ඇස්සේ ඒවා තියෙන්නේ දන්නේ එක්සත් ජාතිපක්ෂයේ මන්ත්‍රීවරු. ඒ වටේ පිටේ ඉන්නේ අය. ඒ නිසා එතුමාට නාම යෝජනා නොදෙන දැන්ට පත් කරන්න මේක UMP කේ ඇතුළු කුමන්ත්‍රණයක් කියලා තමයි මගේ නම් අදහස. මොකද ඒගොල්ලන්ගේ ඇතුළු ප්‍රශ්නේ තියෙන්නේ. අපිට රංජන් රාමනායක මහත්තයාට ප්‍රශ්නයක් පෞද්ගලික ප්‍රශ්නයක් කොහොමවත් නැහැ. ඒ නිසා මට හිතෙන්නේ නම් මේක එක්සත් ජාතිපක්ෂ ඒගොල්ලෝ මෙතුමාට මේ නාම යෝජනා නොදෙන දැන්ට තල්ලු කරන්න කරපු කටයුත්ත. ඔව් ස්තුතියි. Breaking.lk